රටේ තියෙන ලොකුම ප්‍රශ්න තමයි මේ කාලේ ජාතිවාදය, ආගම්වාද, බෙදුම්වාද, ත්‍රස්තවාද. මට ඔබෙන් අහන්න තියෙන ප්‍රශ්න තමයි ඔබ ජාතිවාදී කියන්නේ කවුද? ආගම්වාදී, බෙදුම්වාදී, ත්‍රස්තවාදී කියන්නේ කවුද කියන එක ඔබ දන්නවා. මේ තවත් වූ කෙනෙක් ඔබට කියව කතාවක් නෙවෙයි. එහෙනම් මෙතෙන්දි තමයි ලාංකේය මීඩියා එකෙන් මම දෙන උත්තරේ තමන්ගේ ජාතිය විරුද්ධව කටයුතු කරන උදව්. තමන්ගේ ආගමට විරුද්ධව වාදනය කරන උදව්. තමන්ගේ සංස්කෘතියට විරුද්ධව වාදනය කරන උදව්. තමන්ගේ මතයට විරුද්ධව වාදනය කරන උදව්. නැසීමට ධර්ම ප්‍රයත් නැසීමට ධර්ම පුද්ගලයා නැසීමට ධර්ම ප්‍රයත් නැහැ. ප්‍රයත්න දරන්න ඕනේ ජාතිවාදී කියලා. හැබැයි ඒ එක් අවස්ථාව තමයි ජාතිවාදී ව්‍යුහයක් තියෙන්නේ. ඒ තමයි තමන්ගේකම රැකගන්න අන්‍යයන් නොනස ඔවුන්ගේ උදව් උපකාර ඇතුව තමන්ගේ තමන්ගේ උපචාරිත ප්‍රචලිත ජාතිවාදී මේ දෙකම ගන්න. හැබැයි අපි බලන්නවා මේ රටේ ජාතිවාදීන්ද වැඩි ත්‍රස්තවාදීන්ද වැඩි. ඒ ප්‍රශ්නෙම හරියට උත්තරයක් ඔබට දෙන්න. මේ රටේ දුප්පතා හොරා ගන්න ත්‍රස්තවාදී කණ්ඩායම තියෙනවා. මේක සාමාන්‍ය සමාජයේ ඉස්මතු නැති ප්‍රශ්නයක්. කවුද ත්‍රස්තවාදී? තමන්ට විරුද්ධව ගොඩනැගෙන, තමන්ගේ පක්ෂයට විරුද්ධව ගොඩනැගෙන, තමන්ට නිඳා කරන අපහාස කරන මිනිස්සු, විවිධ වද හිංසනවල ලක් කරමින් මිනිසා පීඩාවට පත් කරමින් මිනිසා හූරා කරන දේශපාලන පැහැදිලිම ත්‍රස්තවාදී. ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන සමාජවාදී. එහෙමනම් අපි ජීවත් වෙන ත්‍රස්තවාදී. ඒ ත්‍රස්තවාදීන්ට ජාතියක් පිළිබඳ, ආගමක් පිළිබඳ, ඒ වටපිටාව පිළිබඳ, ඒ රැකීම පිළිබඳ වැරගන්න පුද්ගලයා පෙනෙන්නේ ජාතිවාදී වශයෙන්. හේතුව ඔවුනොවුන්ගේ සුඛ විවරණය ඔවුන්ට අහිමි වීමේ බයක අර අහිංසක අසරණ පුද්ගලයා මේ රටේ නැති කරගන්න. ඒ ස්ථාන නැතිව ගැනීමට පුදුමාය සැප. ඒ උදෙසා ඔවුන්ගේ ධනයද බලයද දැනුද සියල්ල උපයෝග කරන මාධ්‍ය නිර්මාණ කරමින් ඒ හරහා ඔවුන්ව පාර දීලා මේ රටේ නැවත සුන්දරම බෞද්ධ විශ්වතු නොවෙන්නට අවශ්‍ය සාධක නිර්මාණ කරනවා. මේ සියලු උත්සාහ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී වටේ එවනම් බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ සිදු කරමින් ත්‍රස්තවාදී පතුරන සමාජගත ජීවිතය.